අශෝක බොහොම සුති ඔබේ පූර්විකාවට අපි එමනම් වැඩේට බයිමු ජනතා විමුක්ති පෙරමුණේ කළුත දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් දිදයිතිසබලතුමාට මුල්ම අදහස් දෙන්නම්. බොහොම සුති. මාතෘකාව තිබෙන්නේ ජනෝද්ඝෝෂණ සහ රටේ දේශපාලන ස්ථාවරභාවය. මම කැමතියි මේ දෙවැනි කොටසින් ආරම්භ කරන්නට. දැන් මේ ආණ්ඩුවම කියන විදිහට මේ තරම් ස්ථාවර ආණ්ඩුවක් ඉතිහාසෙ පත්තුලම නැහෙනේ. පහුගිය මහමැතිවරණයෙන් පස්සේ වැඩිම ඡන්දගත් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන දිනාගත් පක්ෂ දෙකම එකතු වෙලා ඉතිහාසයේ පළවෙනි වතාවට ජාතික ආණ්ඩුවක් කියා ගන්න හවුල් ආණ්ඩුවක් හදාගත්තා. ඒ හවුල් ආණ්ඩුව හදාගත්ත නිසා ව්‍යවස්ථාවට දාගත්ත ඇමති ධූර ප්‍රමාණයේ 30 කියන සීමාව වැඩි කරගත්ත 47 දක්වා. නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමතිකම් වැඩි කරගත්තා. ඒතකොට දැන් මේ හවුල හදනකොට ඇමති ධූර වැඩි කරගන්නකොට වරප්‍රසාද වැඩි කරගන්නකොට එය ජනතාවට සාධාරණයි කියලා පෙන්වන්න ඕන් කියපු දේ තමයි මෙතුවක් කාලයක් රටේ ආර්ථික සංවර්ධනේ අඩාල්ලා තිබුණේ මේ පක්ෂ දෙක දෙපැත්තට වෙලා මේ ගමන ඉදිරියට නොදී අදිමින් හිටපු නිසා කියලා. දැන් ඔන්න හවුලක් හදාගෙන ඒ හවුල දුවලා තිනවා අවුරුද්දයි මාස 7ක්. ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුදු 2යි මාස 2ක් ගත වෙලා තිබෙනවා. එතකොට දැන් මේ රටේ දේශපාලන හවුල් ආණ්ඩුවත් එක්ක එහෙමත් නැත්නම් ඒගොල්ලෝ කියන ස්ථාවරභාවයත් එක්ක අපිට මේ ජන උද්ඝෝෂණ කතා කරන්න වෙලා තිබෙනවා. ඇත්තටම තාම උද්ඝෝෂණ ඒ තරම් ප්‍රමාණයකට ආරම්භ වෙලා නැහැ. ජනතාවගේ ප්‍රශ්න එන්න එන්න වැඩි වෙනවා. ජනතාව විවිධ ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙලා උද්ඝෝෂණ ගන්න පටන් අරගෙන තිබෙනවා. ඒ බොහෝ උද්ඝෝෂණ, බොහොමයක් උද්ඝෝෂණ, අතිශය සාධාරණ උද්ඝෝෂණ. සමහර ඒවා ගත්තොත් එහෙම පාසලට ගුරුවරු ඉල්ලලා, එහෙම නැත්නම් තමන්ගේ හානි වෙන දේපලට වන්දි ඉල්ලලා, පරිසර ප්‍රශ්න මුල් කරගෙන, විශේෂයෙන් අපේ රටේ අධ්‍යාපනය නිසා සෞඛ්‍ය කප්පාදු කරද්දී ඒකට එරෙහිව, එහෙම නැත්නම් රාජ්‍ය දේපල විකුණද්දී ඒකට එරෙහිව මෙවැනි උද්ඝෝෂණ. එතකොට මේ කිසිම කෙනෙක් මේ තමන්ගේ ඇඟේ අමාරුවකට, එහෙම නැත්නම් මේ කාල වැඩි වෙලා තෙල බැහැ ගන්න උද්ඝෝෂණ කරනවා නෙමෙයි. ඒ අයගේ සාධාරණ ප්‍රශ්න ආණ්ඩුවට කාලයක් තිස්සේ ඉදිරිපත් කරලා ලියුම් ලියලා පෙස්සන් යවලා සාකච්ඡා කරලා සාකච්ඡා නොදී සමහර විට ඊළඟට සත්‍යාග්‍රහ කරලා උපවාස කරලා මේ පෝස්ටර් ගහලා මේ ආදී පියවර රාශියක් කරලා තමයි අවසන් වෙලාවේදී ජනතාව වෙන කිසිම පිළිසරණක් හවුහරණක් නැති වෙනකොට තමයි පාට බැලු උද්ඝෝෂණය කරන්නේ, පාර වහගෙන උද්ඝෝෂණය කරන්නේ. ඒතර එතෙන්ට පත් වුණාට පස්සේ ආණ්ඩුව දැන් කුණුකුණු ගාලා වැඩක් නැහැ මේ උද්ඝෝෂණ වැඩි රටේ. ඒ නිසා උද්ඝෝෂණ කරන්න තැන් සහ දින නියම කරන්න. ආණ්ඩුවක් ඕන කරන්නේ උද්ඝෝෂණ කරන අයට උද්ඝෝෂණ තැන් දෙන්නයි, උද්ඝෝෂණයට දින නියම කරන්නයි, වේලාව නියම කරන්නයි නෙමෙයි. ඒ ජනතා උද්ඝෝෂණ පැන්නගින්න හේතු හොයලා බලලා ඒවට සාධාරණ විසඳුම් ලබා දෙන්න. ආණ්ඩුව කලබල වෙන්න ඕනේ නැහැ මේ උද්ඝෝෂණ වලට තැන් නියම කරන්න. ඊට කලින් තමන්ගේ අමාත්‍යංශය ටික හරියට මෙහෙවාගෙන ඇමතිවරු අමාත්‍යංශ වල ඉඳලා වැඩ කරමින් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා නම්, විසඳුම් දුන්නා නම් එහෙම මේ වැනි ඔලමොට්ල තීන්දුව ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට පේන්නේ දැන් මේ ජනතාවගේ ඇත්ත සාධාරණ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ආණ්ඩුව මෙවැනි දේවල් තමයි අනුගමනය කරමින් ඉන්නේ. දැන් අපි දැක්ක පහුගිය කාලේ තමන්ගේ මේ ජීවන වියදම දරා ගන්න බැරුව සමහර දරුවගේ පාසල් ගාස් හොයා ගන්න බැරුව, දරුවාට බෙහෙත් ටික දෙන වියදම හොයා ගන්න බැරුව සමහර අම්මලා තාත්තලා දරුව වඩාගෙන නිල්ලලා ගඟට පැන්නා. ඒතර ආණ්ඩුව කරන්න තිබෙන්නේ ඒ ගඟට පයින්න හේතු වෙච්ච කාරණා හොයලා බලලා ඒවට පිළියම් දෙන එක. නමුත් ආණ්ඩුව යෝජනා කරන්නේ ගඟට පයින්න තැන් බලලා නිල්ලලා ගඟේ දෙපැත්තේ දැල් ගහන එක. ඉතින් මේවා කරන්න ආණ්ඩුව ඕනේ. ඒක හරියට මීට කලින් මට මතකයි පොළොන්නරුවේ අනුරාධපුරයේ ගොවියෝ ගොවිනය ගෙවා ගන්න බැරුව කණේරුවට කනකොට ආණ්ඩුව යෝජනා කරා කණේරු ගස් කපලා දාන්න. ඉතින් එවැනි විසඳුම් තමයි මේ අය ළඟ තිබෙන්නේ. ඉතින් දැන් පෙන්ණුම් කරමින් යනවා පවුලටත් රට කරන්න බැරි වුණා, හවුලටත් රට කරන්න බෑ කියලා දැන් ජනතාවට තිබෙන්නේ මේ වැරදි පාරේ ගමන් කරලා තවදුරටත් විසඳුම් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ සැබෑ ප්‍රශ්නවලට උත්තර හොයාගත හැකි විකල්ප ආර්ථික වැඩපිළිවෙළ බලයට පත් කර ගැනීම සඳහා මහන්සි වෙන එක තමයි මේ වෙලාවේදී මේ රටේ තිබෙන දේශපාලන තත්ත්වයෙන් ජනතාව තේරුම් ගත යුතු වන්නේ. සුති එක්සත් ජාතික පක්ෂයේ ගම්පාදී